ඉදිරිතුමා ප්‍රකාශ කළා වගේ මේක සංස්කෘතික අංගයක්. අලුත් අවුරුද්ද අපිට අමතක නොවන එකක්. විශේෂයෙන්ම සිංහල බෞද්ධයාගේ සංස්කෘතිය ගොඩනැගිලා තිබුණේ ග්‍රහචාරය අනුව අලුත් අවුරුද්දේ ග්‍රහමාරුව එක්ක එකක්. අනිත් එක ඒකට බුදුදහම එකතු වුණාම වෙසක් පොය තව එකක්. ඊළඟට අනිත් ජාතික උත්සවය තමයි අපේ පොසොන් උත්සවය. ඒ මොකද බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩිය නිසා. එතකොට මේ සියල්ල අපිට නිර්මාණය වුණේ අපි අමතක කරන්න නරකයි. මෙතන ඉන්න ගත්ත අය කාර්ය මණ්ඩලේ ඔබතුමියලට මම යෝජනා කරන්න කැමති මේක ප්‍රොජෙක්ට් එකක් විදියට රිසර්ච් එකක් විදියට කරන්න. මේ සංස්කෘතිය හොඳ තරම් හෘදයාගම එකක්ද කියන එක ගැඹුරි. මොකද අපේ ජීවිතවල තුනෙන් දෙකක් තියෙන්නේ අධ්‍යාත්මය, තුනෙන් එකයි මේ පංචස්කන්ධය. නමුත් අපි හුඟක් දෙනෙක් දැන් හිතාගෙන ඉන්නේ සම්පූර්ණයෙන්ම මේ ශරීරයේ මතුපිට කොටස පමණයි ජීවිතේ කියන. නමුත් ඒකේ අධ්‍යාත්මය තමයි මේ තුනෙන් දෙකක් ගිල්ලා තියෙන හරියට බඩු පටවපු නැවක තුනෙන් දෙකක් මූඳ ගිල්ලා තියෙනවා. වටිනා හරිය තියෙන එතන. අපි හැම වෙලාවකම බාහිර ආටෝපේක තමයි යන්න හදන්නේ. නමුත් මේ සිංහල වාරි සංස්කෘතිය කියන එක හැදිලා තියෙන්නේම අධ්‍යාත්මයේ තුනෙන් දෙක ගොඩනැගීම සඳහා හැම වෙලාවකම. දැන් උදාහරණ වශයෙන් අපි ආචාර ධර්ම විදියට පාවිච්චි කරේ බුලත් කොළ. ඇයි අපි බුලත් කොළයක් දෙන්නේ? හැබැයි අපි අදත් දෙනවා. අර හිම් ක්‍රමයට කකුලට ඇඟිල්ලක් තියලා ඉවරලා නැගිටලා වැඳලා. මේක නෙමෙයි. අපි බුලත් කොළේ මොකද්ද දෙන්නේ? අපි කාට හරි ආරාධනාවක් කරනවා. බුලත් කොළේ නැට්ට පැත්ත දෙන්නේ. ඇයි? බුලත් කොළේ පෝෂණය වෙන්නේ බුලත් වැලේ. බුලත් වැලේ තියෙන සාරය තමයි බුලත් කොළේට එන්නේ. එතකොට අපි බුලත් කොළේ නම් අපි පෝෂණය වෙන්නේ අපේ මේ අය. නැත්තම් බුලත් වැලේ. ඒ නිසා තමයි නැට්ට පැත්ත දීලා බුලත් කොළේ දීලා වන්නේ. ඔබගේ ආශිර්වාදය මගේ පෝෂණය සඳහා අවශ්‍යයි කියන ගැඹුරු අර්ථයක් එතන තියෙනවා. මේ මොකක් ගන්න නැතුව අපි අද ඉස්කෝලේ ළමයාටවත් උගන්වන්නේ නැහැ බුලත් කොළේ කරගෙන. මේක ලොකු ගැඹුරක්. ඒ නිසා ඔබලා උගත් අය විශේෂයෙන්ම මේ වාරි සංස්කෘතිය තුළ අපේ සංස්කෘතිය ගොඩනගන්න පුළුවන් එකම තැන මම දකින විදිහට. ඒ නිසා ඔබලාට විනෝදාංශයක් විදිහට මේවා රිසර්ච් කරන්න පුළුවන්. ආදි සංස්කෘතිය ඉඳලා මේක ගේන්න. වැවට තිබුණා වාන. ඊළඟට වල් වතුර යන්න හොරුවක් තිබුණා. තාවල්ලක් තිබුණා. තාවල්ල වැවේ ස්වයංපෝෂිත ප්‍රදේශයේ මේක අයිනේ කන්දක් තිබුණා. වැඩකට ගන්න වෙලදී තැන තමයි පන්සල හැදුවේ. ඇයි? මිනිසුන්ට ආර්ථික වශයෙන් අනිත් සියලු දේ ප්‍රයෝජනෙට ගන්න අරින ගමන් ඉහළම ස්ථානය නැත්නම් behavior කොටසේ පස්තික තමයි චෛත්‍ය ගොඩනැගෙන්නේ. ඒ නිසා තමයි ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන මේ සංස්කෘතිය මේක වචන වලින් කියලා වැඩක් නැහැ. මේ අධ්‍යාත්මික හරය ගමේ සතා සිව්පාව සියලු දෙනා වැවේ තාවල්ලේ අකුලක් අස්සේ හිටියා. පොඩි උන් ඉස්කෝලේ ඇරලා ගියපුවාම දඹ ගහ කරඹ ගහ මේවා අතෑරියේ නැහැ. ඕම් ගහ ළඟට ගියේ වැව් පිටියට. ඒ අපේ නිජ බිම. ඒක තමයි අපේ ක්‍රීඩාගාරය. ඒ නිසා තමයි අපි ඡාති පැන්නේ. චක්බුඩු ගැහුවේ. ඔය හරි පිටේයක් නැහැ. දඹුල්ලේ අද වෙනතු ඉස්කෝලේ ළමයා ඇරුණාම මේ තරුණ පිරිස වලට මේ ආයතන වල ආයෙට වැඩ කරන්න කොහෙද තියෙන තැනක් විවේකයක්? මොකද පොළොම දිහා බලුවා 10 ගණන් වියදම් කරලා ටෙන්ස් පිට එකට යන්න ඔබට තැනක් තියෙනවා. මේක අපේ ගමත් එක්ක තිබිච්ච අපේ බැඳීම. විශේෂයෙන් මම මතක් කරන්න ඕන මේ සංස්කෘතික අංගය දඹුලු විහාරයේ හරහා ඒ ජන කවි ටිකක් හොයලා බලන්න මේකට එකතු කරගන්න මේ නොයෙක් ආකාරයට මේ ජන කවි නිර්මාණය වෙලා තියෙනවා. දඹුලු ඔය නිර්මාණය කරගෙන විශාල කවිපන්තියක් රැස් කරලා තියෙනවා. ඈ දඹුලු ඔයෙන් ඉස්සෝදා නාපල්ලා කියලා තමයි පටන් ගන්නේ. දඹුලු විහාරේ වඳින්න යන හැටි, සැරසුම් ගලේ ගමන් කරන හැටි, ඈ එතකොට දහසක් බුදුන් වැඳගන්න කියලා කියන්නේ අවසානයේ. අදත් ලේනාවල ගමෙන් අගස් මංගල්‍යයට පෙරහැරේ. ඒක හැම අවුරුද්දකම අපි චාරිත්‍රය කරනවා. දනුවැඳුම්පෙන් කැවුම් පෙරහැර එනවා. ඔබලට දකින්න පුළුවන් ඇති ගලේ වෙන ඉඳලා 15 ප්‍රදේශයේ දුරුතු මාසේ 15 පොය දවස වෙනකොට හැම ගෙදරකම මල් පැලක් දාලා පහනක් පත්තු කරනවා. දැන් මිනිස්සු අහනවා දෙයියන් අදහන්න ඕනද දෙයියෝ ඉන්නවද කියලා. හැබැයි සමහර දේවල් වල නම් දෙයියෝ නෑ තමයි. දෙයියෝ නෙමෙයි දැන් සමහර තැන්වල ඉන්නේ යක්. මොකද ස්ත්‍රී දූෂණ ළමා දූෂණ මේවා කෙලවරක් නෑ. එහෙම නෙමෙයි. ආනිසංස තියෙන තැනක් තියෙනවා. අපේ අධ්‍යාත්මය දියුණු කරගන්න තමයි ඒක තියෙන්නේ.
ඒ නිසා ඒ විශ්වාසය ගොවි මහත්තයා උදැල්ලේ පිටට වැන්දා. උදළු පිටට උඩින් පැන්නොත් ළමයා ගහනවා කනට. නගුල වියගහයට උඩින් පයින්ට දෙන්නේ නැහැ. නගුලේ පතකඩේට උඩින් පයින්ට දෙන්නේ නැහැ. ඒක කිව්වම මතක තේරෙන්නේ නැද්ද නැහැ දැන් නම්. මේ වහලා තියෙනවද දන්නේ නැහැ. අමුතු බාන වියගහ පතකඩේ නගුල මේවා ඒවා ආවරණ අතුවේ උඩ ඉල්ලලා තිබුණා. කෙවිටි මිටියක් අවුරුද්දක් තිස්සේ සුද්ධ කරලා මඩේ යට කරලා එහෙම කරලා තමයි ඒක සුද්ධ කරලා ගත්තේ. මේ අවුරුද්දේ හාපු කෙවිටේ ලවණ අවුරුද්දේ තාන්න පුළුවන්. ඒ තරමට උල්කෙන්ද වීගෙන් හදලා තිබුණේ. හරකට ගහන්නේ නැහැ පිටට තට්ටු කරන්නේ. යමම්මගේ අප්පච්චි කියලා කියන්නේ. ඈ කොළමණින්ද ගියත් එහෙමයි කියන්නේ. බුදුහාමුදුරුවෝයි කමතයි ගවයයි කුමුරයි මේ සියල්ල එකයි. ඒක තමයි අපිට දීපු සංස්කෘතිය.